හයිබෝන් ඔබල එකතු වෙලා ඉන්නේ හවුස් ප්ලෑන් හොටෙල් එකත් එක්ක ඉතින් උඹ දවසකින් අපි අද ඇවිත් ඉන්නවා මාතලේට මාතලේ බලාපත්තරට ඒ ඇවිත් තියෙන්නේ ලක්ෂ 60කින් සාදා නිම කරපු ලස්සන හුරු බොහෝටි තෙමහල් නිවසක් බලන්න ඉතින් තෙමහල් නිවසක් කිව්වට මේක උඩටට ටෙරස් එකක් විතරයි තියෙන්නේ ඉතින් අපි බලමු අපි කොහොමද මේ ගෙදර ඩිසයින් කළේ කියලා අපි ඇතුළට යමු अभी मुलिम मे गिद प्लान करेंद की अभी गावट मे कस्टम आप विधि ये मे गिद डिजाइन कर संपूर्ण कथाम की अना मेक मुने मे विधि की मिस्टर अंत मुलिम मे आवाह अभी लसन विवेकन तनक तम इनमती है इधे ये विवेक पुलवा उपरी मेम गेट एन विधि ये लसन पेन विधि लसन गे डिजाइन करके ඉතින් සාම්ප්‍රදායික විදිහට සාමාන්‍යයෙන් පොළොව මට්ටමේ තියෙන ග්‍රවුන්ඩ් ෆ්ලෝ එක ඊට උඩ තට්ටුවේ තියෙන ෆස්ට් ෆ්ලෝ එක ඊට පස්සේ උඩ තට්ටු වලට යනවා නම් ඒ විදිහටනේ අපි යන්නේ නමුත් මේක අපි ටිකක් වෙනස් කරා ඒකට හේතුව තමයි මේ ඉඩම ලොකු ස්ලොප් එකක් තිබුණා අපි මේකේ සයිට් විසිට් එක කරනකොට ඔයගලන්ට පේනවත් ඇති අපි ඒක සම්පූර්ණ view එක මේක ඉඩම තිබුණා විදිහ කොහොමද ඒ ටික ඔක්කොම අපි දාලා පෙන්නන්නම් මේ වීඩියෝ එකට මම ඉන්ක්ලූඩ් කරලා එතකොට එයාට ඕනේ කළා මේකේ ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකක් කිචන් එක ඕපන් කිචන් ලිවින් ඩයිනින් ඔක්කොම එකට තියෙන්නේ ඉතින් ඒකත් එක්ක අපි කල්පනා කරා මේකේ පොළව මට්ටම එන්නේ ෆස්ට් ෆ්ලෝ එකේ මට්ටමට ඒ කියන්නේ පිහිටි පොළවට වඩා අඩි 10ක් උසින් තමයි පාර යන්නේ මේ ගෙදර ඒ පාර මට්ටමට වාහනේ පාක් කරලා කෙනෙක්ට කරදරයි පඩිපෙලකින් හරි එම් බහැලා ගේතුල පලයන් යන්නේ. ඉතින් අපි තීරණය කරා ස්ලැබ් එකක් දාලා කාපෝච් එකක් හදලා කන උඩ ෆස්ට් ෆ්ලෝ එක ඒ කියන්නේ සාමාන්‍ය ගෙදරක ග්‍රවුන්ඩ් ෆ්ලෝ එක මේ ගෙදර ෆස්ට් ෆ්ලෝ එකක් කරලා ගන්න. ඉතින් එහෙම තීරණය කරලා තමයි අපි මේ ඩිසයින් එක මුලින්ම කළේ. ඊට පස්සේ දැන් ඒ කස්ටමර් නිතරම අපිට කිව්ව දෙයක් තමයි හොඳට වෙන්ටිලේෂන් මේ වගේම ලයිටින් තියෙන විදියට මේ ඩිසයින් එක කරන්න කියලා. මේ ඔයගලන්ට පේනවා ඇති සම්පූර්ණයෙන් මුළු වටේම තියෙන කඳු පන්තියක්. ඒ කඳු පන්තියේ පෙනුම හොඳට මේකේ ඇතුළට එන විදියට තමයි ඩිසයින් එක ගන්න කිව්වේ. අපි බලමු දැන් ඔන්න ඔය විදිහට තමයි මුලින්ම මේකේදර ප්ලෑන් කරේ. මොකද අපි මුලින්ම ඇඳලා දුන්නේ සාමාන්‍ය විදියට ග්‍රවුන්ඩ් ෆ්ලෝ එක පල්ලෙහා කෑල්ලේ ෆස්ට් ෆ්ලෝ එක මේ කොටස ඊට පස්සේ ටෙරස් එක එන කොටස නමුත් ඊට පස්සේ අපි ඒක චේන්ජ් කරා මේ කොටසට ඕනම කෙනෙක් ආවට පස්සේ සාමාන්‍යයෙන් එන්ටර් වෙන්න ලිවින් එක ඩයිනින් කිචන් ඒරියා එක මෙතන තියෙනවා ඊට පස්සේ ප්‍රයිවට් ඒරියා එක කියන්නේ බෙඩ්රූම්ස් ටික ඒ කොටස පල්ලෙහාට අපි ගෙනihin තියෙනවා මේ ගෙදරට අපි ආවත් එහෙම බලන්න පුළුවන් මේ තියෙන්නේ අපේ මේ ගෙදර මේන් ඩෝස් දෙකක් තියෙනවා මේන් ඩෝස් දෙකෙන් මේ තියෙන්නේ ගෙදරට ඇතුල් වෙන මේන් ඩෝ එක මේ තියෙන ගෙදරට ඇතුල් වෙන දොර ඊට පස්සේ මෙතනත් අපි ප්‍රධාන දොරක් දාලා තියෙනවා කියන දෙකේ මේක ප්‍රධාන දොරක් කියන්නේ එළියට පාරේ ඉඳන් එනකොට පෙනුම ගන්න තමයි මේ ඩිසයින් එක අපි මෙතනට දාලා තියෙන්නේ ඒ වගේම තමයි අනිවාර්යයෙන්ම ගෙදරක දොර ජනේල් දානකොට ඒවා ඔක්කොම කියන්නේ වාස්තු විද්‍යානුකූලව ඉරට්ටේ ඔත්‍රේ ඒ විදිහට වෙන් කරන්න ඕනේ ඉතින් ඒ විදිහට වෙන් කරාමත් वास्तु विद्यानुकूल दाण ओण हिंदे मेथन दूर अरंतीट अमतर उगलांट पेन सामान्य अभी लकू हेवी डिजाइन गीलन मे दूर जन पियाम सिंपल डिजाइन का गीहंती एक विशेष विनदेतमें ली वेपूर पावचाम अभी फस्ट रेडी एवगेमता टीका अंदर वेन बल ඉතින් ඒක සම්පූර්ණයෙන්ම නැති කරගන්න අපිට ලේසි වුණා මෙන්න මේ විදිය ලස්සන පෙනුමක් ගන්න පුළුවන් වුණා ගේ ඇතුළට අපි එමු මේ පැත්තේ ටෙරස් එකට මේ ඒරියා එකේ තියෙන ටෙරස් එකක් නෙමෙයි බල්කනි එකක් ටිකක් ලොකු බල්කනි එකක් මොකද අපි මෙතනට ආපු මුල්ම දවසෙත් ඔබලන්ට පේන ඇති සම්පූර්ණයෙන්ම මේ view එක ඒකට ගැළපෙන විදියට මොකද මේ මේක ලෑන්ඩ් සේල් එකක් මේ ලෑන්ඩ් සේල් එකේ ඉතුරු ගෙවල් ඔක්කොම ළඟ ළඟ හැදලා තියෙනවා මේකේ ගොඩක්ම පහත ඉඩම් දෙක තමයි මේ ඉඩම් දෙක. ඉතින් එතකොට මේකෙදි අපිට මේ පැත්තේට මේ විදිහට බල්කනි එකක් ගන්න එකේ ලොකු වාසියක් තියෙනවා. මොකද මේ පැත්තේ ගෙදර මේ මට්ටමට එනවා නම් ඒගොල්ල අඩුම තරමේ තට්ටු 3ක්වත් හදන්න වෙනවා. මොකද මේ ඉඩමටත් වඩා පහතයි මේ ඉඩම.
ඒකත් එක්ක අපි තීරණය කරා මේ පැත්තට බැල්කනි එකක් පාවිච්චි කරොත් මේ පැත්තට බැල්කනි එකක් ඩිසයින් කරොත් මේ පෙනුම ලස්සනට ගන්න පුළුවන් වෙයි කියලා. මොකද ඒගොල්ලන්ගේ හිතේ තිබුණේ නිදහසේ ඉන්න පුළුවන් තැන. ඉතින් මේ තියෙන view එකත් එක්ක ඒක හොඳටම අරගෙන තියනවායි කියලා අනිවාර්යයෙන්ම අපි හිතනවා. ඊට අමතරව අපි ගියොත් එහෙම ගියේ ඇතුළට ආයිමත් අනිත් එක විශේෂයෙන්ම පෙන්වන්න ඕනේ මේකේ මෙතන ලොකු වහල කොටසක් එළියට පැනලා තියෙනවා. ඒ එළියට පැනපු කොටස බර ගන්න මෙතන අපි ලොකු ලීයක් අරගෙන තියෙනවා. ඒකත් අපි ලී වලින්ම ඩිසයින් කරේ. මොකද මේ ගෙදර ගොඩක් ජනෙල් තියෙනවා. ඒ කියන්නේ එළියට පේනකොට ගොඩක් ජනෙල් තියෙනවා. ඒ ජනෙල් එක්ක බලනකොට ලී ඩිසයින් එකක් තමයි මෙතෙන්ට යන්නේ. එහෙම නැත්නම් අපිට කණු මේ දැන් මේ බැලුවම මේ හරියට ඔක්කොම තියෙන්නේ නැහැ. වහලෙත් එක්ක ලී ටික පේනවා. ඊට අමතරව දොර ජනෙල් වල ලී ටික පේනවා. ඒකත් එක්ක අපිට ඕනේ කරා මෙතනට කණුවක් දානවට වඩා ලස්සන වෙයි කියලා අපි හිතුවා. මෙතනට මේ විදිහට ලීයක් ලස්සනට අරේන්ජ් කරන එක, ඒ කියන්නේ ඩිසයින් කරන එක. මේකේ සාලේ අපි අරගෙන තියෙනවා මේ ගෙදර අඩි 14යි 14. අර නිකන් අපිට අඩි 14යි 14 කිව්වම මුලින්ම හිතෙන්නේ අනේ පොඩි සාලයක්ද දන්නේ නැහැ. මොකද ගොඩක් වෙලාවට අපි කස්ටමර්ස්ලාත් එක්ක කතා කරද්දී ලොකු අයිඩියා එකක් නැහැ වර්ග අඩි ප්‍රමාණය ගැන. අඩි ගාන කොච්චරද එහෙම කියලා. ඉතින් මේ තියෙන අඩි 14යි 14 සාලයක්. ඔබලන්ට පේනවා මේකේ ඉඩ කඩ සෝෆා එකක් තියාගන්න පුළුවන්. ඊට පස්සේ මේ කොටසේ ඩයිනින් එක අරේන්ජ් කරලා තියෙන අර මේ පේන කොටසේ එතනින් ආවෙත් කිචන් එක තියෙනවා. මේක සම්පූර්ණයෙන්ම හොඳටම ඉඩ ඇති 14යි 14 ලිවින් එකක් කියන්නේ සෝෆා සෙට් එක තියලා ටීවී يعني ටීවී ඒරියා එකක් විදියට මේ ඉඩ තියාගන්න පුළුවන්. ඉතින් ඔබලන්ට පේනවා ඒ විදියට තමයි මේකේ ලිවින් එක ඩිසයින් කරේ. ඊට පස්සේ ප්‍රධාන දොරට පේන්නේ නැති වෙන්න තමයි අපි පඩිපෙළ ඩිසයින් කරලා තියෙන්නේ. මෙතන පඩිපෙළ තියෙනවා. ඊට පස්සේ මෙතනින් පිටිපස්සේ යුනිට් එක තියෙන්නේ බාත්รูම් එකයි බෙඩ්රූම් එකයි. ඒකත් මේන් ඩෝ එකෙන් ඇතුල් වෙන කෙනෙකුට පේන්නේ නැති වෙන්න තමයි මේ පාර්ටිෂන් වෝල් එකක් දාලා වෙන් කරලා තියෙනවා. ඒ විදිහට තමයි අපි මේකේ ලිවින් එක ඩිසයින් කරේ. අනිත් එක තමයි මේකේ ඔයාලට මේකේ ෆොටෝස් ඉන්ක්ලූඩ් කරන්න කොයි විදිහටද ලයිට් ෆිටින්ස් අරේන්ජ් වෙලා තියෙන්නේ. මේ ඔක්කොම නම් කස්ටමර්ට අවශ්‍ය විදිහ තමයි ලයිට් ෆිටින්ස් ඇල්ලුවේ. මොකද අපි මේ ෆිටින්ස් අල්ලන්නේ නැහැ. ඒකේදී අපි නෝමල් ලයිට් එක දෙන්නේ. ඒගොල්ලෝ තමයි කැමති ඩිසයින් එකක් සිලෙක්ට් කරලා තියෙන්නේ. ඒ විදිහට තමයි මේකේ ලිවින් එකේ ඩිසයින් එක වෙලා තියෙන්නේ. අපි බලමු මේ ගෙදර කිචන් එකයි ඩයිනින් එකයි අපි කොහොමද ඩිසයින් කරලා තියෙන්නේ කියලා. ඒකෙදි මේ කොටස ඩයිනින් ඒරියා එක විදිහට අපි පාවිච්චි කරලා තියෙනවා. ඊට පස්සේ කිචන් එක මේකෙදි විශේෂයෙන්ම කියන්න ඕනේ දැන් ඩයිනින් එකේ සාමාන්‍යයෙන් ලොකු ෆ්‍රෙන්ච් වින්ඩෝ එකක් දාන මොකද වාඩි වෙලා කෑම ගද්දි ලස්සන view එකක් ගන්න පුළුවන්. නමුත් අපිට පොඩි ප්‍රශ්නයක් තිබුණා මේකේ වාස්තු දෝෂයක් එනවා. අර මම කලින් පෙන්නා වගේ මේන් ඩෝ එක ඇරපු ගමන් අනිත් එක මේ මුළු වෝල් එකේම තියෙන ජනෙල්. ඒකත් එක්ක අපි මෙතෙන්ට ජනේලයක් දාපු ගමන්ම ඒකේ වාස්තු දෝෂයක් තියෙනවා හිටිනවා. ඉතින් ඒකත් එක්ක තමයි අපි තීරණය කරන්නේ මේ පැත්තට ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද කියනවා නම් ඕගලන්ට බැලුවත් පේනවා දැන් මෙතන ඉන්න ඕනම කෙනෙකුට මේ සම්පූර්ණ view එකම තියෙනවා. මොකද මෙතන ඉන්න කෙනෙක්ට kitchen එකේ window එකෙනුත් පේනවා ඒ view එක. ඊට අමතර මේ සම්පූර්ණ area එකේම ජනෙල් හොඳට තියෙන හින්දා ඒ view එකත් එයාලට තියෙනවා. අපි ගත්තත් එහෙම මේකේ ලොකු kitchen එකක් නැහැ. අර සාමාන්‍ය සාම්ප්‍රදායික ගේක වගේ බිත්ති හතරකින් වෙන් වෙලා දොරක් අරගෙන ගිහිල්ලා ඒ වගේ kitchen එකක් නෙමෙයි මේකේ design කරලා තියෙන්නේ modern kitchen එකක්. පොඩි pantry එකයි sink එකයි ඒ ටික විතරයි තියෙන්නේ. ඊට පස්සේ ඒගොල්ලන්ට ඕනේ කර දැන් මේක ඇත්තටම running show kitchen එකක් වගේ තමයි තියෙන්නේ. මේක සාමාන්‍ය විදිහට මේකේ මුළු area එක dining kitchen දෙකටම අඩි 12ත් 6ත් අතර තමයි තියෙන්නේ. අපි බලමු දැන් පඩිපෙලෙන් අපි මෙතන ඉඳන් මේ මැද කොටසනේ මෙතන ඉඳන් කොටස් දෙකකට වෙනවා. පල්ලෙහා කොටසයි උඩ කොටසයි ටෙරස් එකට යන කැලලයි. ඊට පස්සේ පල්ලෙහා බෙඩ්රූම් වලට යන කොටසයි. ඉතින් අපි ඒකෙදි මුලින්ම කියන්න ඕනේ අපි පඩිපෙල ඩිසයින් කරලා තියෙන්නේ දක්ෂිණාවර්තව කැරකෙන විදිහට වාස්තු විද්‍යානුකූලව. ඒකෙදි සාමාන්‍යයෙන් ගහක වැලක් වුණත් යන්නේ දක්ෂිණාවර්තයට තමයි. ඒ කියන්නේ ඒකෙදි ඒගොල්ලෝ අදහස් කරන්නේ ඉහළට යන ඕනම දෙයක් දක්ෂ يعني ගහක වුණත් වැල යන්නේ ඉහළට දක්ෂිණාවර්තව කැරකිලා. ඉතින්
ඒ අදහසින් තමයි මේ පඩිපෙළක් දක්ෂිණාවර්තව කැරගෙන විදිහට ඩිසයින් කරන්නේ. මේකේ පල්ලැහැන් තමයි කියන්නේ මුල පටන් ගන්න කොටස තියෙන්නේ. නගින ඕනම පඩිපෙළක් දක්ෂිණාවර්තව තමයි නගින්න තියෙන්නේ. මම මුලින්ම කිව්වා වගේ මේකේ ලිවින් එකට ආවට පස්සේ අපිට ඕනේ වුණා මේ ගෙදර බාත්รูම් එකයි බෙඩ්රූම් එකයි තියෙන තැන නොපෙනෙන්න. ඉතින් අපි ඒකෙදි මුලින්ම කරේ පාටිෂන් වෝල් එකක් මේ විදිහට වෙන් කරලා පෙන්නන එක. ඊට පස්සේ මොකද පාටිෂන් වෝල් එක සම්පූර්ණ මුළු ගෙදරම සුදු යන හින්දා වෙනසක් පේන්නේ නැහැ බිත්තිවල. ඉතින් අපි බලමු ඒක අපි කොයි විදිහටද ඩිසයින් කරලා තියෙන්නේ කියලා. ඔගලන්ට පේනවා මෙතනට ආවට පස්සේ මේ වගේ වෝල් එකකින් වෙන් වෙලා හයිඩ් කරලා තමයි බාත්รูම් එකයි බෙඩ්රූම් එකයි දෙකම තියෙන්නේ. මේ බාත්รูම් එක අඩි මේ බාත්รูම් එක තියෙන අඩි මෙතන අඩි 5යි 6යි බාත්รูම් එකක් 5යි 6යි බාත්รูම් එකක්. එතකොට මේකේ සාමාන්‍ය විදිහට අපි යන නෝමල් ඩිසයින් එකමයි යන්නේ. ඔගලන්ට බලන්න පුළුවන් මේකත්. ඊට පස්සේ අපි ගියොත් එහෙම කාමරේ ඇතුළට මේකත් බලන්න පුළුවන් අපිට. මේක තමයි ෆස්ට් එකේ තියෙන බෙඩ්රූම් එක. එතකොට මේකේ අපි 10යි 12යි තව කාමරයක් නේ. මේකේ සාමාන්‍යයෙන් බෙඩ් එක තියලා වෝල් කබඩ් දාලා එහෙම තියන්න ලොකු ඉඩ ප්‍රමාණයක් තියෙනවා 10යි 12යි ඒරියා එක. මේකෙත් අපි දීර්ඝ කරන් තියෙනවා අර පැත්තේ හඳු ප්‍රන්තිය පේන විදිහට. ඔයගලන්ට ඒකත් බලා ගන්න පුළුවන්. ඉතින් මේගොල්ලන්ගේ අදහසක් තියෙනවා මේ මොකද මේ පැත්ත ලස්සන හින්දා මේ view එක උඩරිමෙන් ගන්න විදිහට තමයි මේ gedara හැම කොටසම අපි design කරලා තියෙන්නේ. මම ඒකත් පෙන්නන්නම්. ඊට පස්සේ විශේෂත්වයක් විදිහට ගත්තොත් එහෙම මේකේ කාමර දෙක තියෙන්නේ. ඒ කියන්නේ හැම කොටසක්ම මේ area එකට පේන්නේ නැති වෙන විදිහට. දැන් අපි පල්ලෙහාට ආවට පස්සේ මුලින්ම තියෙනවා මෙතන එක bedroom එකක්. ඔයගලන්ට පේනවා මේ බෙඩ්රූම් එකේ සයිසස් ගත්ත 10යි 12යි කාමරයක් තියෙන්නේ. අපි මේකේ ඇතුළට ගිහිල්ලා බලමු. මේ ගින්නේ පල්හත් අතට අපි ආවට පස්සේ අර මුලින්ම අපි එන්ට වුණ බෙඩ්රූම් එක. ඉතින් මේකේ විශේෂත්වයන් කීපයක්ම තියෙනවා. පළවෙනි දේ තමයි අපි මේකේ view එක ගන්න පුළුවන් වෙන විදිහට මෙතන ඉඳන් මේකේ කොයි තැන බෙඩ් එකක් දැම්මත් මේකේ අර ලස්සන පේන කඳු පන්තිය වෙනම ගන්න පුළුවන් වෙන විදිහට තමයි මේක ඩිසයින් කරලා තියෙන්නේ. ඊළඟ දේ තමයි අපි මෙතෙන්ට එනකොට මේ පැත්තේ ඉඩමට බ්ලයින්ඩ් කරලා තමයි මේකේ මේ වෝල් එක හදලා තියෙන්නේ. ඒ ඉඩම මේ ඉඩමට වඩා අඩි 5ක් වගේ උසකින් තමයි තිබුණේ. එතකොට ඒ කියන්නේ මේ මට්ටමට විතර උසකින් තමයි තිබුණේ අඩි 5 උසට. ඉතින් එතකොට අපි මේ අඩි 5 කියන උසට රිටේනින් වෝල් එකක් යන්නතුව සම්පූර්ණයෙන්ම අපි මුලින් හිතුවා ඒගොල්ලෝ හදිසි හරි ලෑන්ඩ් එක ෆිල් කරොත් එහෙම මේ ප්‍රශ්නේ එක මෙතනට එන හින්දා අපි තීරණය කරා අඩි 10 උසටම සම්පූර්ණයෙන්ම රිටේනින් වෝල් එකක් යනවා කියලා. කොන්ක්‍රීට් වලින් තමයි සම්පූර්ණයෙන්ම මේ බිත්තිය හදලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම කොන්ක්‍රීට් වලින්. ඊට පස්සේ මට ඔපොසිට් තියෙන බිත්තියත් සම්පූර්ණයෙන්ම කොන්ක්‍රීට් වලින් හදලා තියෙන්නේ. මොකද මට ඔපොසිට් තියෙන්නේ පාර පැත්තේ කොටස. එතකොට ඒ පාර පැත්තේ කොටස ඉඳන් අපි මුලින්ම පෙන්නන උඩට පෙන්නපු කාපෝච් එකට එන්න අපි මෙතන ළඟ ළඟ කණු 8ක් දාලා තියෙනවා කාපෝච් එක හදනකොට. එතකොට මේ දාලා තියෙන අඩියේ කණු 16 කම්බි 8ක් දාලා තමයි මේකේ කොලම් ප්ලෑන් එකේදී හදලා තියෙන්නේ. කොලම් මේ ඩිසයින් කරලා තියෙන්නේ. අනිත් එක තමයි මේවයේ බීම් යනකොටත් 16 කම්බි වලින් තමයි ගිහින් තියෙන්නේ. අඟල් 18ක් උස බීම් එකක් තමයි ගිහින් තියෙන්නේ. මොකද ලොකු ලෝඩ් එකක් දරා ගන්න පුළුවන් වෙන විදිහට තමයි මේකේ ස්ලැබ් එක ඩිසයින් කරලා තියෙන්නේ. ස්ලැබ් එකේ තික්නස් එක අඟල් 6ක් වෙනවා. කාපෝච් එක කියන්නේ මේකේ ස්ලැබ් එක කියන එකෙන් අදහස් කරන්නේ කාපෝච් එක තියෙන එක. එහෙම නැත්නම් නෝමල් ගේක සාමාන්‍යයෙන් අපි අඟල් 4 දාන්නේ ඒක හොඳටම ඇති. නමුත් මෙතන ලොකු ලෝඩ් එකක් තියෙන තැනක් හින්දා තමයි අපි ළඟ ළඟ කණු 8ක් දාලා 16 කම්බි 8කින් මේක ඩිසයින් කරේ. එහෙම නැතුව කිසිදු අවශ්‍යතාවයක් නැහැ සාමාන්‍ය බරක් ඉන්න තැනකට අඟල් 6 ස්ලැබ් දාන්නවත් මෙච්චර ළඟ කණු දාන්නවත් අඟල් 16 කම්බි දාන්නවත් අවශ්‍යතාවයක් ඉන්නේ නැහැ. ඔයගොල්ලෝ පඩිපෙළෙන් බහැගෙන එනකොට පේන්නේ මෙන්න මේ වගේ වීල් එකක්. අර
තියෙන ඇත තියෙන රසන කඳ පන්ති. ඉතින් අපි යමු ඇතුළට. මම කලින් කිව්වා වගේ තියෙන යුටිලිටි ඒරියා එක තමයි මෙතන තියෙන්නේ. ඒකත් ඒ කියන්නේ සාමාන්‍යයෙන් අඩි 8යි 12 රූම් අඩි 8යි 10 කොටසක් තමයි මේ ඒරියා එකට අරන් තියෙන්නේ. මේ වගේ ඒරියා එකක් තමයි යුටිලිටි ඒරියා එක විදිහට යූස් වෙන්නේ. ඒකේ වින්ඩෝ එකක් අපි යූස් කරලා තිනවා. මේක නම් සිම්පල් ඩිසයින් එකක්. මෙතන කියන්නේ මොකද රූම් එකක් වගේ විශේෂත්වයක් නැහැ. මේකේ තියෙන්නේ යුටිලිටි ඒරියා එක. ඊට පස්සේ අපි බලමු මෙහෙමම ගිහිල්ලා මේ ගෙදර බාත්รูම් බෙඩ්රූම් එක කොහමද තියෙන්නේ කියලා. මේ බෙඩ්රූම් එකට ආවම මේක අඩි 10යි 12 කාමරයක්. ඒ කාමරය ඇතුලේ අපි වෙන විශේෂත්වයක් නැහැ. ලොකු පෙන්ට් වින්ඩෝ එකක් යූස් කරලා තියෙනවා. මේකටත් හොඳ ආලෝකය ගන්න මේ විදිහට පියන් තුනේ ජනේලා පාවිච්චි කරලා තියෙනවා. මේ මුළු වටේම තියෙන කඳුපන්තියේ පෙනුම තමයි අපි නිතරම ගන්න උත්සාහ කරේ. ඒකත් එක්ක ඔයගලන්ට පේනවා මේකෙදි මේ සීලින් ෆෑන් ඒ වගේ දේවල් සියල්ලම කස්ටමර්ට අවශ්‍ය විදිහට එයා කැමති විදිහට තමයි ඩිසයින් කියන්නේ අරගෙන තියෙන්නේ. අර මම කලින් කිව්ව මේ විත්තියත් මම කලින් කිව්වේ හපත්ේ ලෑන්ඩ් එකට බ්ලයින් වෙන වෝල් එක කියලා. මේකත් අපේ තියෙන්නේ 10 කම්මි දාපු කොන්ක්‍රීට් වෝල් එකක් තමයි මේ තියෙන්නේ. 10 කම්මි වලින් සම්පූර්ණයෙන්ම 10 කම්මි වලින් ඩිසයින් කරපු කොන්ක්‍රීට් රිටේනින් වෝල් එකක් තමයි සම්පූර්ණයෙන්ම මේ අඩි 10 උසටම තියෙන්නේ. ඒකෙන් අඩි 5ක උසට විතරයි තියෙන්නේ එහා පැත්තේ ලෑන්ඩ් එක. නමුත් අපි මෙතනදී සම්පූර්ණයෙන් අඩි 10 උසටම මේක ඩිසයින් කරලා තියෙනවා කොන්ක්‍රීට් වලින්ම. පාටිෂන් වෝල් එක කියන්නේ බ්ලොක් වලින් අපි ඉතුරු කොටස උස්සන්නේ නැතුව සම්පූර්ණයෙන්ම රිටේනින් වෝල් එකක්ම මේ ඩිසයින් එකේදී කළා. ඊළඟට අපි යමු මේ කාමරෙන් එළියට ගියොත් එහෙම අපිට පේනවා මෙතන තියෙන බාත්รูම් එක. බාත්รูම් එකත් 6යි 5යි බාත්รูම් එකක් ඔයගලන්ට බලන්න පුළුවන්. මේකේ පල්ලෙහා තට්ටුවේ විශේෂත්වයකට තියෙන මෙන්න මේ කොටස. ඊට පස්සේ මේකේ මම කලින් කිව්ව ලොකු ඒරියා එකක් තියෙනවා වැරන්ඩ එකක් වගේ යූස් කරන්න. මොකද පල්ලෙහා තට්ටුවේ ඉඳන් එළියට බහලා එහෙම ඉන්න පුළුවන් වෙන විදිහ ලොකු වැරන්ඩ එකක් තියෙනවා. ඉතින් අපි යමු උඩම තට්ටුවේ තියෙන ටෙරස් එකට. එහෙමනම් අපි ඇවිත් ඉන්නේ මේකේ සෙකන්ඩ් ෆ්ලෝ එකට. නමුත් ඔයගලන්ට මේකේ view එක බලද්දි පේනවා සාමාන්‍යයෙන් මේ මට්ටමේ අනිත් ගෙදර අනිත් පැත්තේ ඉඩම් වල ෆස්ට් ෆ්ලෝ කියන්නේ ග්‍රවුන්ඩ් ෆ්ලෝ එක වදින ලෙවල් එකක් තමයි අපි මේකේ සෙකන්ඩ් ෆ්ලෝ එකේ ඉන්නේ. නමුත් මේ තියෙන එළියේ තියෙන view එක මේ ඉඩමට තරම් හොඳට පේන්නේ නැහැ මම හිතන්නේ කිසිම ඉඩමකට. මොකද මේකේ පල්ලෙහා තියෙන සම්පූර්ණයෙන්ම බෑවුම් ප්‍රදේශයක්. ඒකත් එක්ක මේ ඩිසයින් එක ලස්සනට තියෙනවා. මෙතන අපි අරන් තියෙනවා අඩි 13යි 10යි ලොකු ටෙරස් එකක්. ඒකත් එක්ක මේ කැනෝපි එකක් මේ ගහගෙන යන ගමන් තාම තියෙන්නේ. ඒක ඉවර නැහැ මේ කැනෝපි එක ඩිසයින් කරපු එක. මොකද මේක ක්ලයන්ට් ගේ පැත්තෙන් තමයි ඒගොල්ලෝ කරගන්නේ. ඔයගලන්ට පේනවා මේ ලස්සන පෙනුම ගන්න තමයි අපි මෙතන ඩිසයින් කරලා තියෙන්නේ. ඒකෙදි කාපෝච් එකට උඩින් කාපෝච් එකේ කවර් එක විදිහට තමයි මේ ස්ලැබ් එක දාලා තියෙන්නේ. මොකද මේකේ මේ කොටස විතරයි අපි අරන් තියෙන්නේ සෙකන්ඩ් ෆ්ලෝ එකට. ඉතුරු කොටස සම්පූර්ණයෙන්ම රූෆ් එකෙන් වෙන තමයි වෙන් වෙලා තියෙන්නේ.